රින් සුපින් එලියා වෙළඳපළේ අඩුම විලකට රුපියල් 160යි. ජාත්‍යන්තර මුහුදේ මසුන් නැල්ලීමට ගිය මෙරට දීවරයන් පිරිසකට ඉන්දියා නාවික හමුදා නිලධාරීන් විසින් පහර දුන් බවට පළවන වාර්තා සාවත්‍ය බව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අද සඳහන් කළා. ඉන්දියා නාවික හමුදාව තම වගකීම් නිර්දෝෂී අයුරින් ඉටු කරන විනයගරුක හමුදාවක් වන බවත් දෙරට අතර පවතින සියලු දීවර ගැටලු මානුෂීය ආකාරයෙන් විසඳා ගැනීමට ඉන්දියාව කැප වී සිටින බවත් එම නිවේදනයේ සඳහන්. කෙසේ වෙතත් සිද්ධියට මුහුණ දුන් දීවරයන් ඊයේ පළ කළේ මෙවන් අදහසක්. ජුනි 4 වෙනිදා උදේ අපිට ඉන්දියන් නාවික හමුදාවේ නෞකාවක් අපිට කිට්ටු කරා. 9 මාර්ට්ට කිට්ටු කළා. හවස 5 වෙනකම් අපිට පහර දෙදී හවස 6 මාර් 7ට විතර තමයි අපිව නිදාස් කරලා එව්වේ. කවුදද? ඉන්දියන් නේවියකින්. පානතුරු උයන් කැලේ වෙරළට මිය ගිය කැස්බෑවෙකුගේ සිරුරක් ඊයේ රාත්‍රියේ ගොඩකසා තිබූ අතර අත්තිටි අඩවි වනජීවී නිලධාරීන් විසින් කැස්බෑ සිරුර පරීක්ෂණ සඳහා රැගෙන ගියා. ජපාන වාහන ආනයනකරුවන්ගේ සංගමය මගින් ක්‍රියාත්මක දිවයිනේ රෝහල් වෙත ශ්වසන ආධාරක උපකරණ බෙදා දීමේ වැඩපිළිවෙල යටතේ රුපියල් ලක්ෂ 6 බැගින් වූ ශ්වසන ආධාරක කට්ටර දෙකක් බලපිටිය මූලික රෝහල වෙත පරිත්‍යාග කිරීම අද සිදු කෙරුණා.